ඉතිං මුලින්ම දමිත්‍ර තැන් කරනවා මට ඔයාලට මේ බලගේ පළවෙනි දවසේ මේ චාන්ස් එක දුන්න එක ගැන. මේ මුලින්ම මම කියන්න ඕනේ මං ගැන මම චුට්ටක් කියන ඉක්මනට. මම දැනට ලෙවල් 6 ඉවර වෙලා රිසර්ච් බලාගෙන ඉන්නේ. හැබැයි රිසර්ච් බලාගෙන ඉන්නකොට මට ලොකු විශ්වාසයක් තියෙනවා ඕවර් වලට හොඳ රිසල්ට් එකක්, ඒ කියන්නේ එකක් අනිවාර්යයෙන්ම තියේ කියලා. ඒ වගේම මම වැඩ කරන්නේ ගුරුවරියක් විදිහට. ගුරුවරියක් කිව්වට දැන් ඔයාලා හිතන්නේ අටට ගිහින් දෙකට එනවා කියලා. එහෙම නෙවෙයි, මම ඇත්තටම එද්දි හවස පහ මාර විතර වෙනවා. මොකද මම ගොඩක් දුර ඉස්කෝලේක උගන්වන්නේ. මම ගොඩක් මේ අර මේ ට්‍රැවල් කරන් ලොකු වෙලාවක් යනවා. ඉතින් මට හරි මහන්සිය ගෙදර ආවහම මේ මොකද මම ඒක කිව්වේ, අපි හැමෝම මේ ස්ටඩි කරන්නේ වර්ක් කරන ගමන්. එතකොට අපිට ගෙදර ආවම මහන්සි, නිදා ගන්න හිතෙනවා, පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, ක්ලාස් එකට ඉන්න හිතෙන්නේ නැහැ. අපි මේක සල්ලි ගෙවලානේ කරන්නේ. අපිට වීඩියෝස් දායි කියලා හිතෙනවා, වීඩියෝස් පස්සේ බලලා ක්ලාස් එක කරගන්නවා, මේ පාඩම් වැඩි ටික කරගන්නවා කියලා හිතෙනවා. ඒක මාත් මුලින් හිතුවා. මොකද ඕවර වලට අපිට දමිත් මුලින්ම ක්ලාස් කරේ නැහැ. දමිත් බිසි ෂෙඩියුල් එක ඉන්නේ. මේ අපි පේඩ් ක්ලාස් එකකට තමයි ගියේ. ඉතින් මම හවස ආවම මට හරි මහන්සි, මම හිතුවා හා කමක් නැහැ, මම එක්සෑම් ලං වෙලා වීඩියෝස් ටික බල කරගන්නවා කියලා. ඊට පස්සේ ඔහොම යද්දි කොහොම හරි අපිට ලීනියර් ප්‍රෝග්‍රෑමින් වල මට හිතන්නේ වීඩියෝස් 18ක්. වීඩියෝස් 18ක් මට එකතු වෙලා. මේවා SMS වීඩියෝ නෙවෙයි, පැය එකක් දෙකක් නෙමෙයි. සමහර ඒවා පැය 3ක්, සමහර ඒවා පැය 5ක්, එකක් දෙකක් තිබුණා පැය 8 ඒවා. ඉතින් මෙහෙම ඒවා 18ක් එකතු නම් හිතන්න මේක ඇත්තට මේ වීඩියෝස් මට ලින්ක්ස් ටික දාගෙද්දි මට හරි ස්ට්‍රෙස් ඔලුවට. ඊට පස්සේ අර මම වල කලින් මම ටීචර් කෙනෙක්, ඒතර මට වැකේෂන් එකක් සෙට් වුණා. අන්න ඒකේ මම පැය 18 19 මේ වීඩියෝස් එක දිගට බලලා තමයි තියරි එක ඔලුවට දාගත්තේ. දැන් මට එහෙම වැකේෂන් එකක් ආවට මම දන්නවා මෙතනින ගොඩක් අයට එහෙම වැකේෂන් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම අර බිසි ෂෙඩියුල් එකක් ඉන්නේ. මට දෙන්න තියෙන ලොකුම ඇඩ්වයිස් එක තමයි ඔයාලට හැමදාම මේ ඩේලි ක්ලාස් එකට ලොග් වෙන්න. අර අත්තනින් මට්ටු වෙච්ච මම හැමදාම කුප්පි වලට හැමදාම මම ලොග් වුණා, එවෙල වැඩ ටික කරා. අපි අර පේඩ් ක්ලාස් එකට ගියාට අපිට ලෙසන්ස් ටික කවර් වුණේ නැහැ. ඒ නිසා දමිත් මොකද කරේ, අපිට එක්සෑම් ලං වෙලා දමිත් අපිට කුප්පි කරා. ඉතින් මේ ඒ දමිත් කරපු ටිකෙන් ඇත්තම 80%ක් වගේම දමිත් කරා, අර සරුත් කරා. හැබැයි ඒ කරපු දේවලුත් ආපහු අපිට දමිත් කතා කරා. ඇත්තටම ලොකු කොටසක් දමිත් කියලා දීපු දෙයින් තමයි අපි කරගත්තේ. එතකොට ඔයාලා දමිත් ක්ලාස් සමහරට QT ඇවිල්ලා ඇති ලෙවල් 5 වල ඔයාලට තේරෙනවා දමිත් ගොඩාක් සරලව. ඇත්තටම මම කියන්නේ පහවස්සර ළමයෙක් අපේ ෆෝන් එක ඉස්සරහා තිබ්බොත් ඒ ළමයාට මේ සිමුලේෂන් ගණන්, ට්‍රාන්ස්පෝටේෂන් ගණන් හදන්න පුළුවන් දමිත් කියලා දෙන විදිහට. ඒ තරම් එයා හරි සරලවම A to Z කියලා දෙනවා. ඒක එයාගේ කරන දේ, එයාට ඒ වැලියු එක ඔයාලා දෙන්න හැමදාම ක්ලාස් එකට ලොග් වෙලා. එතකොට එයත් මොටිවේට් වෙනවනේ. මෙතන ලොකු පාටිසිපන්ලා ටිකක් ඉති, එයත් මොටිවේට් වෙනවා. ඒ නිසා මේ ඒ වගේම දැන් මම දන්නේ ඔයාලා එක්සෑම් නෙක්ස්ට් වීක් තියෙනවා කියලා. එතකොට මේ සතිය අනිවාර්යෙන් මේ ඩේලි ක්ලාස් වලට ලොග් වෙන්න ඔයාලා හිතන්න එපා ලෙවල් 5 වගේ ලෙවල් 6 උත් කියලා. මාත් එහෙම හිතුවා, සරලව කරගන්න හිතුවා. එහෙම නෑ, ලෙවල් 6 කියන්නේ සබ්ජෙක්ට් 6ම ඔයාලට දැන් තේරෙයි ක්ලාස් තියදී හරිම අමාරුයි. අපිට ගොඩාක් මහන්සි වෙනුනේ ඒ අතරින් ඕවාර විශේෂයි. හැබැයි ඔයාලට දම්මිත් ඔය දැන් අද ලෙසන් එක ඔයාලට දැන් දකිද්දි හිතෙන්න පුළුවන් මාර අමාරුයි කියලා. හැබැයි දමිත් ඕක කරාම වලදී ආ මේකද කියලා. අන්තිමේටිකයි ඔච්චරයි ඕක තියෙන්නේ කියලා. එතකොට ඔයාලට හිතෙනවා අප්පා මෙච්චරද මේක කොච්චර ලේසි දෙයක්ද කියලා ඔයාලට හිතේ. මටත් ඒක හිතුණා. ඉතින් මේ ඒ වැලියු එක ඔයාලා දමිත්ට දෙන්න. එතකොට තව දෙයක් දැන් දමිත් ඔයාලා දන්නවා එයා ප්‍රයිවට් සෙක්ටර් එක වැඩ කරන්නේ. එයාත් ගොඩාක් බිසි. දැන් බලන්න අද 10ට ක්ලාස් දාලා තියෙන, හෙටත් 5ට ඉවර කරනවා කිව්ව. අපිටත් එම අපිට පාන්දර 3ටද 2ටද ක්ලාස් කරා. හැබැයි මේ වෙනකන් අපි ලෙවල් 6 වෙනකන් ආව කිසිම සතයක් අපෙන් ගත්තේ නැහැ. හැමදාම ෆ්‍රී කරේ. ඔයාලගෙන් ඔය මන් දන්නවා දමිත් පුංචි ගානක් ගන්නේ. ඔයාලට හිතෙයි ඔය ගානත් මදි කියලා ඔයාලා දෙන අන්තිමට මේ ඒ දේ දෙන්නේ ඔයාලා ඕක ගණන් ගන්න නැති නිසා. ඔයාලා හිතනවා
ඕකට වටිනාකමක් දුන්නේ නැත්නම් කවුරුත් ඕක ගණන් ගන්නේ නැහැ. අපි එහෙමයි හිටියා. ඒ නිසා ඔය වටිනාකමට වඩා ලොකු දෙයක් 10,000 ගුණයකින් ලොකු දෙයක් දමිත් කරනවා. ඔයාලට ඒක තේරිලත් ඇති, ඉස්සරහට තේරෙයි මම මේ කියන දේ. ඒ නිසා ඒ වටිනාකම ඒ විදිහට දෙන්න දමිත්ගේ කැපකිරීමට මේ ඒ වගේම දමිත් ඔයාට මේ මා තෑන්ක්ස් කරනවා. මොකද මටත් අනිවාර්යයෙන්ම ෂුවර් එකක් තියෙනවා මේ පාරේ එකක් එනවා කියලා. ඒ පින ඔයාට තියෙනවා. ඒ වගේම ඔයාලටත් ළමයි මම විශ් කරනවා, අනිවාර්යෙන් විශ් කරනවා කියන්නේ විශ් කරන්න දෙයක් නැහැ, මේ ක්ලාස් එකේ ඉන්නවා කියන්නේ ඔයාලට ඒකක් අනිවාර්යෙන් එනවා. කිසිම බය වෙන දෙයක් නැහැ. හරියට ක්ලාස් එකට ලොග් වෙලා ඒ වැඩ ටික එදාම කරා නම් අනිවාර්යෙන්ම ඒකක් එනවා එනවා එනවමයි. අය කතා කරන්න දෙයක් නැහැ. ඉතින් හැමෝටම විශ් කරනවා ඒ වැඩ ටික හරියට එදාම කරන්න. ලෙවල් 5 වගේ ලේසියෙන් හිතන්න එපා. ලෙවල් 6 ගැන චුට්ටක් නෙමෙයි ගොඩක්, එදා ඒ ලෙවල් 5 වලට මහන්සි වුණාට වඩා ගොඩක් මහන්සි වෙන. අපිට රිසර්ච් එකකුත් තියෙනවනේ. ඒ නිසා මේකට තව ගොඩක් මහන්සි වෙන ඉතුරු සබ්ජෙක්ට් ටිකත් කරගන්න. OR කියන එකත් ලේසියට ගණන් ගන්න එපා. ඕකේ, එක එක පැති ගොඩාක් තියෙනවා. දමිත් ඔය හැම පැත්තක්ම කවර් කරනවා මම දන්නවා. එන්න පුළුවන් හැම එක්සැම්පල් එකක්ම කරනවා. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ අපිට අවුරුදු 5ක් දමිත් නිකන් ක්ලාස් කරේ. සත්‍යයක්වත් කාගෙන්වත් ගත්තේ නැහැ. මේ ඉතින් දමිත්ට ඒක මන් දන්නේ නැහැ. මං හැමදාම දමිත්ට පින් දෙනවා ඒ කරපු දේවල් වලට. මෙහෙම රිසල්ට්ස් එකක් ගත්තේ කියලා දමිත් කිව්ව මට. මේ කියුටි වලටත් හොඳ රිසල්ට්ස් එකක් තිබුණා. ඒ පින දමිත්ට තියෙනවා. මන් දන්නවා ඔයාලත් කියුටි වලට දමිත් ක්ලාස් කරන්න නැති. මේ මන් දන්න ගියවරුද්ද නම් ඔයාලට ෆ්‍රී කරන්න ඇත්තේ මේ පාර දමිත්. මන් දන්නවා ඔයාලගේ මේ පාර පුංචි ගානක් ගන්නවා. හැබැයි ඔයාලට තේරෙයි ඒ ගානට වඩා ලොකු දෙයක් දමිත් ඔයාලට දෙනවා. ඒ නිසා ඒක මං හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් කියලා. ඉතින් හැමෝටම සුබ පතනවා. හොඳට එක්සෑම් කරගන්න, ඩේලි ක්ලාස් එකට ලොග් වෙන්න, දමිත්ට සපෝට් එක දෙන්න. දමිත් අනිවාර්යෙන් ඔයාලව ගොඩ දානවා දානවා දානවාමයි. හරි දමිත්, තැන්ක් යූ. හරි නේද? හරි, තැන්ක් යූ. හරි, අපි එහෙනම් පාඩම් පටන් ගමු. මාතෘකාව දාගන්න, සිමුලේෂන් කියලා.